පුද්ගලය තුන් දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා. එක්කෙනෙක් රනිල් වික්‍රමසිංහ. ඔහු කියන්නේ අර ගණන් වාගයක් කියනවා, උද්දමනය කියනවා, රට සංවර්ධනය කරන්න ඕනේ කියනවා. ඒ ඔක්කොම හරි. රට දිනවන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. හැබැයි ඔහුට දුප්පත්කම කියන්නේ මොකද්ද? අමාරුකම කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. ඔහුට ඒක තේරුම් ගන්න බෑ. ඒක තමයි ඔහුගේ හැටි. ඒ නිසා ඔහුට මේ දුකෙන් පෙළෙන පුද්ගලයන් දුකෙන් මුදවා ගන්නවා කියන එක ඇත්ත වශයෙන්ම තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔහු ඒ විදිහට හිතන්නේ නැහැ. එක පැත්තකින් රට සංවර්ධනය වෙයි, සමහරුන් සංවර්ධනය වෙයි, සමහරුන්ගේ ආදායම් ඉහළ යයි. නමුත් ලක්ෂ 70ට මොකද වෙන්නේ කියන එක පිළිබඳව ඔහුට ඇත්ත වශයෙන්ම විසඳුමක් නැහැ. දැන් අපි ගමු අනුර කුමාර දිසානායක මැතිතුමා. ඔහුට දරිද්‍රතාවය තේරෙනවා. ඔහුට දුප්පත්කම මොකද්ද කියන එක තේරෙනවා. මම නැහැ කියන්නේ නැහැ. ඔහුට ඕනකමක් තියෙනවා. ඔවුන් දුප්පත්කමෙන් මුදවා ගන්න. හැබැයි ඔහුට හැකියාවක් නැහැ ලංකාව ලෝකෙට එකතු කරලා ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ වෙලා ලෝකෙට පාලම් බැඳලා අද නිෂ්පාදනය කරන්නේ නැති තාක්ෂණික භාණ්ඩ හා සේවාවල් ලෝකෙට නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙලක් ඔහුට නැහැ. එහෙමනම් තියෙන සල්ලි ටික වියදම් කරයි, මාස 3කින් ඒ ටික ඉවර වෙයි, ඊට පස්සේ කරන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්මයාට විතරයි මේ දෙකම තියෙන්නේ. ඔහුට එක පැත්තකින් අපේ කණ්ඩායමේ ඉන්නවා. ඒ කණ්ඩායම පාවිච්චි කරලා අපි අපේ වැඩපිළිවෙල, ඒ ආර්ථික වැඩපිළිවෙල, ස්වාධීන විශ්ලේෂකයෝ ප්‍රශංසා කරපු වැඩපිළිවෙල අපි ඉස්සරහට අරගෙන යනවා. අනිත් පැත්තෙන් ඔහු අලුත් ජනසභ්‍ය වැනි ව්‍යාපාරයක් පටන් ගන්න පොරොන්දු වෙලා තියෙනවා. කොහොමද මාස 24ක් තිස්සේ එක දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලකට රුපියල් 20,000 ගානේ දීලා, නමුත් ඒක නිකන් දෙනව නෙවෙයි, ඒ ගෙදර කාන්තාව හරහා යම් පුද්ගලයෙක්, කොහොමද ගෘහස්තයේ ඉන්න පුද්ගලයෙක් දරිද්‍රතාවයෙන් ගොඩ එන්න ඉදිරිපත් කරන වැඩපිළිවෙලට ප්‍රකාරව එක්ක තාක්ෂණික ආයතනයකින් පුහුණු වීමක් ලබා ගන්න, එහෙම නැත්නම් අලුත් විවසායකයක් පටන් ගන්න, එහෙම නැත්නම් රැකියාවක් කරන්න, මේ ඉදිරිපත් කරන දරිද්‍රතාවයෙන් ගොඩ එම සඳහා තමන් විසින් ඉදිරිපත් කරන ඒ වැඩපිළිවෙලට ප්‍රකාරව පවුලකට රුපියල් 20,000ක් දෙන්න ඔහු පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ ඔහුට මේ දරිද්‍රතාවයෙන් මේ පෙළෙන 170 ගොඩ ගන්න ඕනේ කියන හදවතේ තියෙන කැක්කුම නිසා. ඒ නිසා මමයි සජිතුයි මේ ගැන ගොඩක් විවාද කරා, වාද කරා, ඊට පස්සේ ඒකට අවශ්‍ය මුදල් අපි වෙන් කරලා තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්නේ මෙච්චරයි. ඔබලාගේ ඡන්දය දීම ඔබලාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. මට බල කරන්න බෑ එක්කෙනෙක්ට දෙන්නෙක්ට වෙන කාට හරි ඡන්ද දෙන්න කියලා. මම ඒක කරන්න සූදානම්ුත් නෑ. නමුත් මම මෙතන බලාපොරොත්තු වුණේ කරන්න මේ විනාඩි කිහිපය තුළ ඔබලාට පැහැදිලි කරලා දෙන්න, ඇත්ත වශයෙන්ම කාටද මේ වැඩේ ගොඩදාගන්න හැකියාවක් තියෙන්නේ කියන එක. මගේ හිතේ මට 100%, මගේ හිතට එකඟව තමයි මම මේ කතා කරන්නේ. මගේ හිතට එකඟව 100%, මගේ හිතට එකඟව මම දන්නවා මේ වැඩේ කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්මයාට විතරයි කියලා. ඒ නිසා තමයි මම ඔබලාට කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ඔහුගේ ඒ බලාපොරොත්තුව අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා නම් අපේ මේ රට කොට ගැනීමේ ව්‍යාපාරය සැප්තැම්බර් මාසේ 22 ඉඳලා ආරම්භ කරන්න පුළුවන්. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.